ane dah tahara ada parah ada seran kamu jero dan ngerti kalau bila ini puluhan nih kati itu orang tiga keragaman nih hari ini kati orang tiga keragaman itu dan kaget dua bukan ikut nih dan sama dan ngerti bila itu kati itu dan bom mau undai api tinno anu berperua boleh mati gahanu nih pasti kagak gini lah itu kagak hal ini beda kerana dia nih tinggal kamu itu nih pora telpora kati itu nggak sama ini me pora tel nih ini cuma api muka itu kerana ini kita api mau ngat kerana dia nih ada api kerana nona ada beli tiga kek itu kurang gila kumur gula gahanu nih itu beda kerana dia nih ada kalau lu buat tegak nih ini me dan gahanu apa lagi ya puta dia nih oh puta
අනිවාර්යෙන් අපේ ආණ්ඩුවකින් එක් කරනවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන් මේ දේ කරනවා. අනිවාර්යෙන් අපි දේ දේ කරලා දැන් අපි එදා වෙල ජීවත් වෙන්නේ කොහොම අමාරුද? අපිට පිටුරු පිටේ නෑ. අපි වගාවක් කරගෙන ජීවත් වෙන්නේ. මාල් කිලෝ එකක 35. මාල් කිලෝ එකක නිත්‍යම තෙල් දෙකක් ගන්න බෑ. එහෙමයි අපි ජීවත් වෙන්නේ. ඔල්ගෙඩි 125යි 100යි. ලුණු කිලෝ එක රුපියල් 300යි. මිරිස් කිලෝ එක 1400යි 1200යි. එක එක ගණන්. අපි කොහොම ජීවත් වෙන්නේ? අද වෙන විට ආශ්චර්යයි සෞභාග්‍යයි දෝරගලන. දැන් මේ ආණ්ඩුව සමත් වෙලා තියෙන්නේ මොන අතින්ද? ලිපට දාන දර ටික සුපර් මාකට් වල විකුණන. එතනින් ආණ්ඩුව සමත්. ගෑස් ටික පිපිරෙන. එතනින් ආණ්ඩුව සමත්. දියර පෝර කෑන් එක පිපිරෙන. එතනින් ආණ්ඩුව සමත්. ගහන ගැස ත්‍රිවස් කරන. එතනින් ආණ්ඩුව සමත්. දිවා රෑනු බල සල්ලි අච්චු ගහන. එතනින් ආණ්ඩුව සමත්. ආණ්ඩුවේ ලොක්කොටි ඔක්කොම එක්කහු වෙලා මුළු රටම මිනි පෙට්ටියකට දාලා දැන් මේ අවසන් ඇන ටික ගහන. මොළ හතානෝ යනවා මල් ශාලාවක් හොයාගෙන. ඒ වගේම ඇමතිවරු ටික අද මලගෙදර අඩුපාඩුකම් හොයලා බලන. කබ්‍රාල් රටත් ආර්ථිකයත් සුසාන භූමිය කරා ගෙන යන්නට පාර කපන. ඒ අතරතුර මොලහතානු ඉතිරි වෙලා තියෙන ටිකත් විකුණා දමන්නට කටයුතු කරනවා. මේ රට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා හමාර. ලොකු ලොක්කො ටික ලෑස්ති වෙනවා මල ගෙදර අවසන් කතාව කරන්න. අපි ආදරය කරන මේ රත්තරන් රට මේ ආණ්ඩුව විනාශ කරලා තිබෙනවා. මේ ආණ්ඩුවට වැඩිය හොඳයි සියමල ආණ්ඩුවේ මරණාධාර සමග. අද වෙන විට මේ රටට මේ සිදු කළ තිබෙන විනාශය වචනින් විග්‍රහ කරන්නට බෑ. මහා පාප කර්මයක් කරලා තිබෙන. මහා පවක් කළා තිබෙන. මේ රටේ ලක්ෂ 220ම අපේක්ෂා භංගත්වෙන් පෙළෙන. හූල්ල හූල්ල ඉන්නවා. කවදද අපිට කටට රහට බත් වේලක් කන්න පුළුවන්? කවදද එදිනෙදා වේතුන අපට පවුලේ අයටත් පිරිමහ ගන්න පුළුවන් කියන කාලය ගැන පොදු ජනතාව බලාගෙන.
dekka dekka tana polling. Dan polling langing andwe prabala yanakota minissu prathichara dakwa. Viyak prasasta prabuddha rajya palanayak thula janata prathichara ivasannata api hamuma danaganna. Apitat ape weradi pennala denakota adu paadu pennala denakota ඒ ජන මතයට අපි නිහතමානීව සවන් දෙන්න. දැන් සිද්ධ වෙන්නේ මොකක්ද? ආණ්ඩුවට කඩේ ගිය කඩ ටික වහලා දානවා. එතනින්ම ඒ කඩේ කිරිපිටි පොලිම නතර වෙනවා. අද පොලිමේ හිටියට වැඩක් නැහැ කිරිපිටි නැහැ. මේ රට කිරියෙන් පැනියෙන් උතුරනවායි කියලා. එදා ජයග්‍රහණවලදී මහලකුට සම්දර්ශන දැම්ම මේ රටේ පාලකයෝ ටික අද පේන්නවත් මං කියනවා ඇත්තොන්ට ඉහළ මාලෙන් පහළට බහැලා මේ වීදියක් වීදියක් මාවතක් මාවතක් කොලක් කොලක් වාසා ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ දුක හොයලා බලන්න මියට සවන් දෙන්න වායු සමීකරණය කරපු අදිසුකෝබ භෝගී යාන වාහන වල යනකොට මේ කුංචි මිනිස්සයාගේ දහඩිය සුවඳ දැනෙන්නෙත් නෑ තේරෙන්නෙත් නෑ. ඒක වටේ ඉන්න කේවට්ටයෝ කියනවා හරි සර් ඔක්කොම හරි සර් රටම සතුටුයි සර් කියලා. එහෙම කියනකොට ඒව පිළි අරගෙන වැරදි තීන්දුව අරගෙන අද වෙන විට රට විනාශ වෙලා හමාරයි. ගොවි අනාතයි. දීවර අනාතයි. දුප්පතානාතයි සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයාට ව්‍යාපාර ටික කරගෙන යන රාජ්‍ය සේවකේ අසරණයි පහළම තලයේ සිට ඉහළම තලයේ දක්වා දැන් මුළු රටම දුප්පත් කළා හැබැයි දුප්පත් නොවන එක කොට්ටාසක් තියෙනවා ඒ තමයි වර්තමාන ආණ්ඩුවේ පාලක ප්‍රමුඛ මැති අමතිවරු ඒ අය දුප්පත් වෙන්නේ එයට පෝලිං වල ඉන්න අවශ්‍ය නැහැ. ඒ අයට ගෑස් පෝලිං, හාල් පෝලිං, සීනි පෝලිං, භූමිදල් පෝලිං, කිරිපිටි පෝලිං නැහැ. ඒ අයට තියෙනවා ගෙදරටම ඩිලිවර් කරන වැඩපිළිවෙල. නමුත් මේ රටේ ලක්ෂ 220කට ඒ සුවපහසු ජීවිතේ නැහැනේ. ඒ නිසා කරුණා කරලා මේ ජන දුකට සවන් දෙන්න. අපි අලුත් අවුරුද්දකට පාතබන අවස්ථාවේ අපේ පැතුම සත්‍ය වශයෙන්ම රකට ජනතාවට සෞභාග්‍ය. ඒ උදෙසා අපට කළ හැකි උපරිම උපකාරය අපි කරමු. මගිනිත් වහවා පිටරට ආයතනවල ජාත්‍යන්තර ආයතනවල විදේශී ආණ්ඩු නියෝජනය කරන ප්‍රධානින් දැන් ලංකා ආණ්ඩුවෙන් උදව් ඉල්ලනවා මොකද්ද කළ යුත්තේ කියලා. අපි කිව්ව වහාම උදව් කරා මොකද රටට උදව් කරනවා කියන්නේ මේ රටේ ජනතාව එක තප්පරයක් හෝ බඩගින්නෙන් තබන අවස්ථාව ඇහිරෙන. ඒ නිසා අපි කියනවා ජාත්‍යන්තරයට පුළුවන් තරම් අපේ රටට උදව් කරන්න ආණ්ඩුව ගැන හිතලා නෙවෙයි පොදු ජනතාව ගැන හිතලා. ඒ වගේම ජාත්‍යන්තරයේ වග බලා ගන්නට ඕන අපේ රටේ මානව අයිතිවාසිකම් දේශපාලන අයිතිවාසිකම් ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික ඓතිහාසිකම් සුරක්ෂා කරන්නට ජාත්‍යන්තරයටත් වගකීමක් තිබෙනවා. ඒ මොකද මේ වගකීම මේ ආණ්ඩුව පැහැරහැරලා තිබෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දට පියනගන මොහොතේ පැහැදිලි වුණු රටේ ජනතාවට සත්‍ය වශයෙන්ම ඇඟට පතට බඩට කටට දැනෙන සෞභාග්‍ය සම්පන්න නව උදාවක් ප්‍රාර්ථනා කරමි. අඩුම තරමේ නව වසර දිවක් බොරු කියලා වංචා කරලා හොරකම් කරලා මනස විකෘති කරලා රාජ්‍ය බලය ලබාගත්තු මේ පාලකයන්ට ජන දුක පෙනේවා කියා ප්‍රාර්ථනා කරමි ජන දුක දැනේවා කියා ප්‍රාර්ථනා කරමි ජනතාවගේ හද ගැස්ම හඳුනාගෙන මේ රටේ ජනතාවට උදව් කර සහන ලබා දෙන සංවර්ධන උදා කරන
ජනතාවගේ හදවතේ කැකෑරෙන දුක හඳුළු වේදනාව දැක බලා ඒවට පිහිට වෙන්න මනුෂ්‍යත්වයේ නාමයට මුල් තැන ලබා දෙන සුබ නව වසරක් නිර්මාණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.